සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් plant technology youtube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව අද මම ඔයාලා වෙනුවෙන් අරන් ආවේ තවත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඒ තමයි කහවගාවට වැළඳෙන ප්‍රධානම දිලීර රෝග කීපයක් ගැන ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ කහවගාවට අලුත් අය සහ කහවගාවේ රෝග ගැන හරියට දැනුමක් නොමැති අය වෙනුවෙන් මුලින්ම ආරාධනා කරනවා ඔයා තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම පහලින් දෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න ඊට හැපෙමින් තියෙන notification all bell icon එක click කරලා තියාගන්න එතකොට ඔයාට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවටම notification එකක් ගෙන ගන්න පුළුවන්. ඉතින් කහව ගාවට වැළඳෙන රෝග අතරින් බහුලවම දකින්න පුළුවන් දිලි රෝග තමයි මේ අතරින් අද මම ඔයාල වෙනුවෙන් අරන් ආවේ. මේ අතරිනුත් අපිට බහුලවම දකින්න පුළුවන් රෝගය තමයි පත්‍ර පිලිස්සීමේ රෝගය කියන්නේ. ටැප්‍රිනා මකුලන්ස් කියන දිලිරය තමයි මේ රෝගේ රෝගකාරකය විදියට ක්‍රියා කරන්නේ. පත්‍ර දෙපැත්තේම කුඩා කහපාට ඕවලාකාර හෝ විචිත්‍රාකාර ලප්. එහෙම නැත්නම් පුල්ලි මේ රෝගය වැළඳිලා මුල් කාලයේදීම දැක් ගන්න පුළුවන්. පසුව මේ පුල්ලි පත්‍රයේ පුරාම පැතිරියාම සිද්ධ වෙනවා. ඒ වගේම මේ පුල්ලි පසු කාලයකදී එකතු වෙලා මුළු පත්‍රයම මිය යාමට ලක් කරනවා. ඒ වගේම මේ රෝගය නිසා කහවගාවේ අස්සන්න හිතාගන්න බැරි තරමින් අඩු වෙනවා. ඉතින් මේ රෝගය පාලනය කර ගැනීමට මූලිකවම රෝගී වූ පත්‍ර කපලා ඉවත් කරගන්න ඕනේ අපේ කහ ශේෂ්ත්‍රයෙන්. ඒ වගේම මේ පත්‍ර ටික පුළුස්සලා දාන්න ඕනේ. ඒත් එක්කම හොඳින් ජලය බැස යන ආකාරයට අපි ජලවාන පද්ධතිය අපේ කහවගාවේ සකස් කරගන්න ඕනේ. මොකද මේක තෙතමනේ අධික කාලවලදී ඉතාමත් බහුලවම දකින්නට පුළුවන් දිලිර රෝගයක්. කෙසේ වුවත් මේ රෝගය වැළඳුණොත් මේ සඳහා රසායනික ප්‍රතිකාරයක් කරන්න අවශ්‍ය වෙනවා. 80%ක ප්‍රතිශතයෙන් යුත් මැංගොසබ් දිලිරනාශකයේ ග්‍රෑම් 38ක් පමණ ජලය ලීටර් 10කට මිශ්‍ර කරලා අපිට මේ රෝගී වූ ශාකවල පත්‍රවලට හොඳින් ඉසින්න පුළුවන්. එහෙම නැත්නම් 101 බෝඩෝ ප්‍රතිකාරකයේ නිපදවාගෙන මේ සඳහා යොදා ගැනීමටත් අපිට හැකියාව තියෙනවා. මම බෝඩෝ මිශ්‍රණය ගෙදරින්දිම හදන විදිය ගැන කරපු වීඩියෝ එකේ ලින්ක් එක මම කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියන්නම්. කහවගාවට බහුල ඊළඟ දිලිර රෝගය තමයි පත්‍ර පුලි රෝගය කියන්නේ. කොලෙක්ටෝරිකම් කැප්සයි කියන දිලිරය තමයි මේ රෝගයේ රෝගකාරකය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ රෝගයේ මූලික ලක්ෂණ තමයි නොමේරු පත්‍රවල. ඒ කියන්නේ ශාකයේ උඩ ප්‍රදේශයේ පත්‍රවල ඉතා කුඩා ප්‍රමාණයේ සුදු හෝ අලු පැහැති වලයාකාර පුල්ලි ඇතිවීම. තෙතමනේ අධික වූ අවස්ථාවලදී මේ පුල්ලි එකතු වෙලා විශාල ප්‍රමාණයේ පුල්ලි බවට පත් වෙනවා. ඉතින් මේ රෝගයත් කහවගාවේ අස්වැන්න අඩු කිරීමට ප්‍රධානම බලපාන රෝගයක්. ඒත් එක්කම පත්‍ර පිලිස්සීමේ රෝගයෙන් මේ රෝගය අපිට පැහැදිලිවම වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ දෙකටම හේතු වෙන්නේ දිලීර. මේ රෝගය පාලනය කිරීම සඳහා රෝගී පත්‍ර සියල්ලම ශේෂ්ත්‍රයෙන් මූලිකවම ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම පුළුස්සලා දාන්න ඕනේ. ඒ වගේම ශේෂ්ත්‍රයේ ජලවාහනය හොඳින් පවත්වාගෙන යාමත් කරන්න ඕනේ. ඒ වගේම මේ රෝගය වැළඳුණාට පස්සේ අපිට රසායනික ක්‍රමයේ විදියට 80% මැංගොසොබ් ග්‍රෑම් 30ක් ජලය ලීටර් 10ක සමග මිශ්‍ර කරලා හොඳින් පත්‍ර සෙමෙන් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ වගේම 101 බෝඩෝ මිශ්‍රණයත් කලින් රෝගයට වගේම යොදා ගන්න පුළුවන්. ඊළඟ දිලිර රෝගය වෙන්නේ කහ රයිසෝම කුණු වීමේ රෝගය. මේ රෝගය ඇති කරන්නේ PTM වර්ගයේ දිලිර මගින්. ඉතින් මේ PTM වර්ගයේ දිලිර කියන්නේ බහුලවම පසේ ජීවත් වෙන දිලිර වර්ගයක්. මේකේ මූලික ලක්ෂණ ටික අපිට ව්‍යාජගන්ධයේ පාදස්ත කොටසේ දකින්න පුළුවන්. ඒ වගේම මේ මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම ටිකක් අපහසුයි. පසුව ආසාදෙන වූ ව්‍යාජගන්ධේ තෙත් පැල්ලම් ඇතිවීම තමයි අපිට දකින්නට පුළුවන් මූලිකම ලක්ෂණේ. පසුව ශාකයේ ව්‍යාජගන්ධ කඩා වැටීමට ලක් වෙනවා. මේ කහ රයිසෝම කුණු වීමේ රෝගය පාලනය කර ගැනීම ගැන කතා කරොත් මේ රෝගයේ වැළඳුණු ගස් පස් සමගම ශේෂ්ත්‍රයෙන් ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම හොඳ ජලවාන පද්ධතියක් අපි ස්ථාපිත කරන්න ඕන අපේ ශ්‍රේෂ්ඨේ. ඉතින් මේ රෝගය වැළඳුණාට පස්සේ අපිට කරන්න පුළුවන් එකම ප්‍රතිකාරකය තමයි රසායනික ප්‍රතිකාරකය. ඒ සඳහා අපිට 80% මැංගොසොබ් ග්‍රෑම් 38ක් ජලය ලීටර් 10ක දිය කරලා පත්‍ර තෙමෙන්න ඉසින්න පුළුවන්. ඒත් එක්කම තයෝපේන්ට් මෙතිල් 50%ක් සහ තිරාම් කියන දිලීරනාශකයේ 30%ක් තියෙන දිලීරනාශක මිශ්‍රණයක් මේ සඳහා පාංශු ප්‍රතිකාරකයක් විදිහට යොදන්න ඕනේ. ඉතින් මේ රෝගී තත්ත්වය අනිත් රෝග තත්ත්ව දෙකටම වඩා ගොඩක්ම දරුණුයි. ඒ නිසා කහවගාවක් කරනවා නම් අනිවාර්යෙන් මේ රෝග ගැන හොඳ දැනුවත්කමක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ රෝග පාලනය කිරීම සඳහා පොදුවේ අපිට ගන්න පුළුවන් කරුණ තමයි අපි මේ බීජ ලබා ගන්න ඕන හොඳ විශ්වාසවන්ත තැනකින්. මොකද රෝග හැදිච්ච නැති ශේෂ්ත්‍රයකින් ගන්න බීජ වෙන්න ඕනේ. ඒ වගේ බීජ ලබා ගත්තොත් අපිට මේ රෝග ඇතිවීම ඉතාමත් අවම කරගන්න පුළුවන්. ඒ වගේම අපි බීජ ප්‍රතිකාරකයක් අනිවාර්යයෙන්ම කරන්න ඕන දිලිරනාශකයක් යොදාගෙන ගොඩක්ම මැංගොසොප් කියන දිලිරනාශකය තමයි භාවිත කරන්නේ. ඒක M3 කාණ්ඩයේ තියෙන සැර අඩු දිලිරනාශකයක්. ඒ වගේම අපි හදන ශේෂ්ත්‍රය අනිවාර්යයෙන්ම ජීවාණු වර්ණය කරලා ගන්න ඕන. මේ සඳහා ඔයාලට පස පුච්චලා යොදා ගැනීමත්
හිරුවැලිය UV කිරණ වගේ ජීවාණු වර්ණය කිරීමත් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ පාලන ක්‍රම ටික භාවිතා කරොත් අපිට මේ රෝග වලින් අපේ කහ වගාව ආරක්ෂා කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න. තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඔයා තම ප්ලාන් ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහලින් තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා notification on කරගන්න. ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙනවා.